සියලුම මාධ්‍ය ආයතනවලට තමන්ගේ ඕනෑම න්‍යාය පත්‍රයකට වැඩ කරන්න පුළුවන් ඒ පරිසරය අද නිර්මාණය වෙලා තියෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂක කරලා අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ප්‍රශ්න අහන්න බෑ. අද ඒගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරනවා. ඒ ක්ලිප් එකේ වුණා මාධ්‍ය ආයතනවලට ඒ ක්ලිප් එක තමයි දාන්න ඕනේ. ඒ පරණ ක්‍රියාකලාප නැවත පටන් අරගෙන මේ තියෙන්නේ. බලය ගන්නත් කලින්. ඊළඟට ගෝඨාභය රාජපක්ෂෝ විවේචනය කරනේවත් මාධ්‍යවල අද පළ වෙන්නේ නැහැ. නවත්ත ගන්න පුළුවන් උත්සාහයක අද ඒගොල්ලෝ දරනවා. මේ මාධ්‍ය කරුවන් මාධ්‍ය නිදහස මේ සියලු දේවල් අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ශක්තිමත් කරලා අපි ඉස්සරහට යන්න ආපු ගමන නැවත තමුන්නාන්සලා ආපස්සට හරවනවාද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 19 වන සංශෝධනයේ හරහා රාජ්‍ය සේවකයන් ස්වාධීන කිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව අපි වෙනස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ අපි උදා කරලා තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණු බලපෑම් ඒ සියලු දේවල් වලට අපි මුහුණ දීලා ජාත්‍යන්තරයේ දිනාගෙන ඉස්සරහට යන්න පුළුවන් පරිසරයක් අපි මේ රටේ ගොඩනගලා තියෙනවා. අද වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අපි අවුරුදු ගණනාවකින් හැව්වේ නැහැ විදුලි පුටුවේ කතාව. විදුලි පුටුවේ සටන් පාඨය අපිට අද අවෝසි කරන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීතුමියක්ව යම් චෝදනාවක් මත එතුමියවත් උසාවියට ගෙනියි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් එදා පොලිසියට ගෙන්න ගන්න ඕයිසි මහත්තයා බය. තරාතිරම නොබලා අද පොලිසියට වැඩ කරන්න පුළුවන් මේ ස්වාධීනත්වය පොලිසියට ලබා දීලා තියෙනවා. ඒක දේශපාලන වශයෙන් අපිට අවාසි වෙන්න පුළුවන්. මේ රට ඉස්සරහට යන්න නම් මේ රාජ්‍ය සේවය ස්වාධීන කරන්න ඕනේ කියන ඒ සංකල්පයේ උඩ ඒ තීන්දුව බය නැතුව අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයකට අපි මේ රට ගෙනල්ලා තියෙනවා.